ගෞරවනීය ස්වාමීන් වහන්ස, කෙනෙක් තමාට උපතින්ම ලැබෙන රූපය ඒ ආකාරයෙන්ම පිළි නොගෙන තමන්ගේ රූපයේ ඇති යම් යම් අඩුපාඩුකම් නිසා අසතුටුදායක සිත් ඇතුව ජීවත්වීම, එය වෙනස් කර ගැනීමට උත්සාහ කිරීම කියන කාරණය අපිට ධර්මානුකූලව පහදා දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙමයි, ඉතින් යා ලැබුණ දේ සතුටෙන් පිළිගත්තේ නැහැ. තමන්ට රූපයක් ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. කෙනෙක්ට සුන්දර තව කෙනෙක් ආකර්ෂණය වෙන රූපයක් ලැබෙන්නේ හේතුවක් නිසා. මොකක්ද හේතුව? එයා පෙර ජීවිතේ මෛත්‍රී වැඩුවා, සිල්පද පහ ආරක්ෂා කළා, බුදුරජාණන් වහන්සේට දෙවියන්ට මලින් පූජා කළා, සුවඳින් පූජා කළා, බෝමලු ඇමදුවා. තමන්ගේ ඒ සිද්ධස්ථාන ක්‍රිස්තියානි කෙනෙක් නම් මුස්ලිම් කෙනෙක් නම් ඊට අදාළ සිද්ධස්ථාන පිරිසිදු කළා. ඒවා කරලා ඒවැ විපාකයන් හැටියට නෝනා සුන්දර රූපයක් එයාට හේතුඵල ධර්මයක්. ඒතොර තව කෙනෙක් අකමැති රූපයක් තමන්ට ලැබෙනවා. එයා ඒ රූපෙට කැමති නැහැ. එයා ඒ රූපෙට කැමති නැති රූපයක් තමන්ට ලැබෙන්නේ සංසාරයේ අද්වේෂය වැඩුවා, ලම්පුරුකම පුහුණු කළා, සිල්පද ආරක්ෂා කරගත්තේ නැහැ. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජාවන් මල් පූජාවන් සිද්ධ කළේ නැහැ. ඒ නිසාම පන්සලකට ගියත් පාසලට ගියත් ගෙදරට ගියත් කවදාකවත් ඒවා පිරිසිදු කරන ස්වභාවයෙන් එයා පිරිසිදු කරගත්තේ නැහැ. ඒ නිසාම එයා අකමැති වෙන රූපයක් එයාට ලැබුණා. තේන්න? එතකොට ඒ අකමැති භාවයට එයා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එයා නිරේතුරුවම නොනා ඒ අකමැති දේ සතුටෙන් පිළිගත්තේ නැහැ. ඒ අකමැති දේ සතුටෙන් පිළිගන්නේ නැතුව අන්‍යා රූපලාවරණයට යනවා. ලැබුණ රූපෙට එයා කැමති නැහැ. ලැබුණ රූපෙට එයා ගැටුණා. ලැබුණ රූපේ ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ රූපය තුල එයාට අවශ්‍ය නම් උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න අවශ්‍ය සාධක සැඟවිලා තියෙනවා. මොකද එයා අකමැති රූපය කියන්නේ හේතුඵල ධර්මයක්, හේතුඵල ධර්මයක් කියන්නේ ධර්මයක්, ධර්මතාවයක්. ඒ රූපය තමන් අකමැති රූපයක් තමන්ට ලැබෙනවා නම් ඒ රූපය තුලින් තමන් ධර්මයක් දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ධර්මයට බාහිර දේවල් කරපු නිසායි ධර්මයට අකමැති වූ තමන් අකමැති වූ රූපයක් තමන්ට ලැබෙන්නේ. නමුත් එයා ඒ අකමැති රූපයට ගැටිලා එයා අකමැති රූපය වෙනස් කරන්න රූප ලාවරණය කරගෙන යන මොහොතක් පාසා රූපය ලස්සන කරන්න, රූපය මගේ කරගන්න, රූපය තුල මම ඉන්නවායි කියලා දකින්නේ, රූපය තුල ආත්මයක් තියෙනවායි කියලා දැකලා ඒ රූපය රූප ලාවරණ තුලින් ලස්සන කරන්න යන මොහොතක් පාසා නෝනා එයා නිරේතුරුවම සතර අපායට අදාළ සංස්කාරය රැස් කරගන්නවා. මොද රූපය නිසා මෙයා සක්කාය දිට්ඨිය තියුණු කරගෙන තියුණු කරගෙන කොච්චර රූප ලාවරණයෙන් සුන්දර රූපයක් ඇති කරගත්තත් ඒ රූපය කෙරෙහි ඇති කරගත්තා උත්තුෂ්ණාව ඊළඟ ජීවිතේ රිළවියක් වැඳරියක් බවට පත් කරන්න පුළුවන්. තේරෙනවද? රිළවියක් වැඳරියක් බවට පත් කරන්න පුළුවන්. මීට වඩා අප්‍රමාණ විરૂපී රූපයක් සහිත කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි දෙයක් වුණොත් නෝනා කවදාක්වත් එයාට ලැබුණ දේ නැවත කවදාක්වත් නොලැබෙන කෙනෙක් බවටයි එයා පත් වෙන්නේ. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමන දේ ලැබුණත් ඒ ලැබුණ දේ කවදාක්වත් අතහරින්න එපා කියලා. ඒ ලැබෙන්නේ හේතුවක් නිසාමයි. ඒ ලැබුණ දේ අමිහිරි දෙයක් වෙන්න පුළුවන්, අවලස්සන දෙයක් වෙන්න පුළුවන්, අසුන්දර දෙයක් වෙන්න පුළුවන්, ඔබ අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ලැබුණේ හේතුවක් නිසාමයි. හේතුව කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ කියන්නේ ධර්මයක්. ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුලින් ධර්මයක් මතු කරගන්න. ධර්මයේ තුලින් ධර්මයක් මතු කරගෙන ධර්මයක් අනිත්‍යයි කියලා දකින තැන නෝනා අපි ලැබුණ දෙයින් ශ්‍රේෂ්ඨම ප්‍රතිඵලය ලබා ගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කතා කළේ මෛත්‍රිය ගැනයි. මෛත්‍රිය ගැන කතා කරද්දී ඔබට කොච්චර තරහකාරයෝ ඉන්නවාද, ඒ අය කොච්චර වැඩිද, කොච්චර අය ඔබව විවේචනය කරනවාද කියන කාරණා මෛත්‍රියට ශ්‍රේෂ්ඨ කමඨහනක්මයි. අපි කැමති වෙන්න ඕනේ අපිට ද්වේෂ කරනවාට, අපි කැමති වෙන්න ඕනේ අපිට වෛර කරනවාට, අපි කැමති වෙන්න ඕනේ අපිට ඊර්ෂ්‍යා කරනවාට, අපි කැමති වෙන්න ඕනේ අපිට චෝදනා කරනවාට. ඒ සෑම දෙයක්ම නෝනා සංසාරේ මං කරගත් ආ උදේක ඵලයක්මයි. තේන්න? ඒ නිසා අපිට මේ මොහොතේ ඒ සෑම කෙනෙකුටම සුවපත් වේවා කියන චිත්තය සකස් කරගන්න මොහොතේ ආනිසංස 11ක් එකතු වෙනවා. ඒ ආනිසංස 11 නෝනා අපි දක්ෂණං නැවත සුගතිගාමි උපතකටත් සුගතියත් දුගතියත් දෙකම විදක්ෂණා නුවණින් දැකලා ඒ භව නිරෝධය කියන කාරණා දෙකම සාක්ෂාත් කරගැනීමේ සාධක ඒ තුල ඉරවිලා තියෙනවා, ගැබ් වෙලා තියෙනවා.